देशीयपुवात् प्रथमेन आसिया कलापी मद्रव्य जावारम मेडपेवत्तीमट कलापी सहगिताव अवश्य बव जनाधिपति मैत्रीपाल सिरिसेन महता अवधारणीय करणवा एसदहा साक्समुलुवेदी नील वशीन इल्ली मक्किरीमट बलापुरुत्तु वन बवई जनाधिपतिवर्या पवसान्ने දිවිනට පැමිණ සිටින පාකිස්තාන ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාෂල් සොහෙල් අමන් මහතා හමු වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ජනාධිපති නිල නිවසේදී පැවති හමුවට ගුවන් හමුදාපති එයාර් චීෆ් මාෂල් කකන් බුලත් සිංහල සහ පාකිස්තාන මහකොම්සාරිස් සෙයිඩ් ශකිල් නුසේන් යන මහත්වරුන්ද සහභාගී වුණා ජීවිත විශාල සංඛ්‍යාවක් අහිමි කරමින් පාකිස්තානයේ බලුකිස්තාන් ප්‍රාන්තයේ ක්වෙටා අගනුවරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී සිය කනගාටුව ප්‍රකාශ කළා පාකිස්තාන අග්‍රාමාත්‍ය නවාස් ෂරිෆ් මහතාගේ සුබපැතුම් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීමටද පාකිස්තාන ගුවන් හමුදාපතිවරයා කටයුතු කළා අධිකරණ බලය සැබෑවට මැත්තේ පාර්ලිමේන්තුවට බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා පසුගිය කාලයේ පුරා පාර්ලිමේන්තුව ක්‍රියා කළ ආකාරය උදාහරණ සහිතව පෙන්වා දෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සනාථ කළා අධිකරණ බලය පාර්ලිමේන්තුව සතු වුවද අධිකරණයේ ලබා දෙන තීන්දුව වලට ගරු කරන බවයි අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් කියා සිටියේ I wish to announce to the House that I have received the determination of the Supreme Court in respect of the bill titled Value Added Tax Amendment. No determination would be made at this stage on the ground of challenge raised by the petitioners. මේ ගැන පාර්ලිමේන්තුවේ තීරණයක් ගන්නවේ පක්ෂ නායකයෙක් සාකච්ඡා කළා. පළමු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා 152 වන ව්‍යවස්ථාවට අනුව මහා ජනතාවගේ ආදායමට බලපාන වූ පනත් කෙටුම්පත් අමාත්‍ය මණ්ඩලය විසින් බලය පාරුණු ලබන ආකාරයකින් අමාත්‍ය මණ්ඩලය අනුමත කළ යුතුය මෙම තීන්දුව ලබා දීම මගින් ශ්‍රේෂ්ඨාධිකාරී මේ දක්වා අනුගමනය කරන සම්ප්‍රදායන් බැහැරව අනුර බණ්ඩාරනායක කතානායකතුමාගේ තීන්දුවට විරුද්ධව ක්‍රියාත්මක කළා තියෙනවා මේක ඇත්ත වශයෙන්ම පාර්ලිමේන්තුවේ ආයත් වැඩ කටයුත්තක් අලුත් බලතලයක් දෙන්න ඕනවත් නැහැ ශ්‍රේෂ්ඨාධිකාරීන්ට මූලික අධිකරණ බලය තියෙන්නේ මේ සභාවට දැන් ගත්තේ තීන්න ගැන අපි ප්‍රශ්නයක් මතුනේ කෙරුවට අතීතයේ සම්මත වුණ නීති පිළිබඳ සමාජයට මේ සභාවට යම් කිසි ප්‍රකාශයක් ඔබතුමා පක්ෂ නායකක සාකච්ඡා කළ තීන්දුවක් දෙන්න මම ඉතා ඉක්මනින් ඒ සම්බන්ධයෙන් පක්ෂ නායකකින් සමග සාකච්ඡා කරලා අපි තීන්දුවක් ලබා දෙන්න ආණ්ඩුව යලිත් පනත ඉදිරිපත් කරනවාද නැද්ද කියන එක අග්‍රාමාත්‍යතුමා ප්‍රකාශ කිරීම ඒක අග්‍රාමාත්‍යතුමාගේ ආණ්ඩුව වෙනුවෙන් කරන කටයුත්තක් ශ්‍රේෂ්ඨාධිකරණය කියනවා නම් මේ ක්‍රමවේදය සුදුසු නැහැ කියලා අපි කැබිනට් මාර්ගයෙන් මේක අප ඉදිරිපත් කරන්නම් සභාවට අධිකරණ බලතල තියෙන්නේ පාර්ලිමේන්තුවේ. ඉතින් මගේ මිත්‍රතුමත් පාර්ලිමේන්තුවේ ප්‍රධාන සංවිධායක හැටියට පනත් කීයක් වෙතන තියෙනවද ඇමතුමා ප්‍රකාශ කරේ නැහැ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණා කියලා. මම ළඟ ලයිස්තුව දැන් හදාගෙන යන්නේ. හැම පාර්ලිමේන්තුවේම ජනාධිපති මුදල් ඇමති වුණාන් පස්සේ පාර්ලිමේන්තුවේ මුදල් පාලනේ නැති වුණා. මේ යහපාලනය නිසා තමයි ආපහු මේක වෙන් කළා. අඩු ගානේ නඩුවක් කියලා හරි මේක නවත්ත ගන්න පුළුවන්. මේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව එක්ක මට ප්‍රශ්නයක් තිබුණාට මං ගිහින් ඒක එක හැප්පෙන්නේ මම අග්‍රවිෂකාරතුමාට විරුද්ධව දෝෂාභියෝගයක් ගේන්නේ නැහැ මම ඒවට ඉස නමලා විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ සම්මත වුණ නීතියේ නීත්‍යානුකූලභාවය ආරක්ෂා කරන්න විතරයි මං ඉන්නේ ඔබතුමාගේ මා හිටපු ජනාධිපතිතුමා ව්‍යවස්ථාව කඩාකප්පල් කරා කියලා එහෙනම් දැන් හරි දෝෂාභියෝගයක් ගේන්නේ එතුමාට විරුද්ධව මුදල් ලැබෙතුමා මේ පනත ඉදිරිපත් කරන අවස්ථාවේදී මම කිව්වා අපි උසාවියට යනවා කියලා නෑ එතුමා සඳහන් කරපු කාරණාව ගැන අපි සතුටු වෙනවා සිරාණි බණ්ඩාරනායක මැතිනි ඉවත් කිරීම අපි පිළිගත්තේ නැති කියලා ප්‍රකාශ කරපු නිසා තමයි අද මේ අවස්ථාව ලැබිලා තියෙන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණයට අද අපි ඇඟිලි ගහන්නේ නැහැ. සම්පූර්ණ අධ්‍යයනය කරලා අපි තීන්දුව ගමන් මම පක්ෂ නායකයන්ගේ අදහස් විමසනවා. ගල් ලබුතුව ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිටපු අනතුරකින් මගින් 38 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තුවාලකරුවන් මෙවන විට ගල් කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ. එන් එක් අයෙකු අසාධ්‍ය තත්ත්වයේ පසු වන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අපගේ ඉදිරි ප්‍රවෘත්ති විකාශයෙන් කිනේමට අප සූතානම්. රටේ ගැටලු විසඳීමට බුද්ධිමතුන් පෙරමුණ ගත යුතු කාලයේ එළඹ ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රදීප ප්‍රණාම ගෞරව සම්මාන උළෙලට එක් පෙමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ. මේ රටේ ජනාධිපතිවරයා විදිහට
රටේ තිබෙන ප්‍රශ්න රටේ තිබෙන අර්බුද ගැටලු හෙට දවසේ උපදින දරුවන් සඳහා විසඳීමේ වගකීම මේ රටේ උගතුන් සහ බුද්ධිමතුන් දේශපාලකයන්ට පමණක් පවරා නිහඬව සිටිනවාද කියන කාරණය මානව සමාජයේ ප්‍රගමණය සඳහා අද තිබෙන ප්‍රධානම බාධාව හිස් මිනිසුන්ගේ ගෝසාවත් උගතුන්ගේ සහ බුද්ධිමතුන්ගේ නිහඬතාවයක් කියලා මාටින් ලුතර් කින් කිව්වා අර්බුද ගණනාවක් විසඳීමට විශ්වවිද්‍යාල ශාස්ත්‍රවල සිටින උගතුන් මීට වඩා එයින් එළියට ආ යුතුයි කියලායි මා විශ්වාස කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රදීප ප්‍රණාම ගෞරව සම්මාන උළෙල පැවැත්වුණේ බතරමුල්ල වෝටර් සෙච්හිදී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයයි ඒ සංවිධානය කළේ රාජ්‍ය ක්ෂේත්‍රයේ ඉහළ රැකියාවල නිරත ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන්ට සම්මාන ප්‍රදානය කෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතිනුයි පුරාවිද්‍යා චක්‍රවර්ති පූජ්‍ය එල්ලාවල වේදානන්ද ගංගාරාමාධිපති පූජ්‍ය ගලබොඩ ඥානිස්සර යන ස්වාමින් වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේ මෙන්ම අමාත්‍ය එස් බී දිසානායක ජාතික රූපවාහිනී අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය සුනිල් ශාන්ත ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති කුමාරසිංහ සිරිසේන යන මහත්වරුන් ඇතුළු 47 දෙනෙකු මෙහිදී සම්මාන ලැබුවා රංජිත් සිමරාපිටිය හා මහින්ද සමරසිංහ යන අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා රාජ්‍ය ආයතන 19ක් සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ ඉදිරිපත් කළේ කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතායි. මෙම කමිටුවේ රැස්වීම වාර්තා කිරීමට මාධ්‍යයට අවසර ලබා දෙන ලෙසටද මෙහිදී යෝජනා ඉදිරිපත් වුණා. පාර්ලිමේන්තු අවස්ථාවක් ලැබෙනවා මේ ආයතනවල වර්තමාන තත්ත්වයට අදාළ කරලා පාර්ලිමේන්තු විවාද කරලා මේ අපි ඉදිරිපත් කළ තියෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා යම් බලයක් යම් ශක්තියක් ලබා දෙන එක. මීට අමතරව අපි තවත් ආයතන 15ක් විතර මේ වෙනකොට අපි කැඳවලා තියෙනවා. ඒකදී කාරක සභාවේ කටයුතු ඉදිමත් කරගෙන යන්න ස්ථාවර නියෝග වලින් අපිට තියෙන බාධාවන් ඉවත් කරගන්න ඕනකම තියෙනවා. මේ කාරක සභාවට නීතිපත්තුමාගේ නිලධාරියෙක්ගේ සහයෝගය අවශ්‍යයි.